අවසරයි අරිහතුන් වහන්ස. මේ අවසාන වශයෙන් දේශනා කරන්නට යෙදුනා වූ අනුධම්ම සූත්‍රවල සමතයක් ගැන කතා නොකර විපස්සනාවක් ගැන විතරක් කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවද? ඒ කියන්නේ විශේෂ හේතුවක් තියෙනවා. දැන් මේ අනුධම්ම සූත්‍ර දේශනා කළේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙකුට. එතකොට මේ සමතයට පත් වෙලා අසුභානුස්සති මෙත්තානුස්සති නෑ, විපස්සනා විතරයි තියෙන්නේ. එතකොට අරහත් ඵලයට පත් වෙන්නයි මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං. සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕන ඊට වඩා වෙනස් දෙයක් සමුදය නිරෝධ කිරීම. එතකොට සමුදය නිරෝධ කරන එකට අර අසුභානුස්සති මෙත්තානුස්සති අවශ්‍යයි. ඒකයි අරියතුන් වහන්ස දැන් කැටිම දැන් සමහර කෙනෙකුට මේ ගැඹුරු දහම මේ සූත්‍ර වශයෙන් දේශනා කරද්දී අවබෝධ නොවෙන්න පුළුවන්. නමුත් මේ දැන් තමන් තුළ ඇති වෙන මේ රාග ද්වේෂ මොහ අඳුනගෙන දැන් ඒ විපස්සනා සමථ විපස්සනා වඩ මේ ස්වාමීන් වහන්ස මේ අනිච්ච දුක්ඛ නැති කියන්නේ මේ ස්වභාවයනේ, ස්වභාව ධර්මයේ යථාභූත ස්වභාවයනේ මේ. දැන් අපි ඒක නැතුව විකෘති ඥානකින් වැඩ කරනවා කියන්නේ අපි මේ නිච්ච සුඛ කර අත් කර ගන්න එක නේ. නිච්ච සුඛ සිය අත් සිය ගත්තොත් ඒක විකෘතිය. ඔව්. එතකොට ඒක දුකට මුලක්, දුකට හේතුවක්, නිදානයක්. මමත් එක්ක අරගෙන මට ඕන විදිහට පාත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැති බව තේරුම් ගත්තොත් මේ සියලු දේ නිච්ච නැහැ, අනිච්චං, සුඛ නැහැ, දුක්ඛං, මමත් එක්ක ගන්න බෑ විපරිණාම ධම්ම තේරුම් ගන්න. මේ බෞද්ධයෙක් හැටියට ඔය ධර්මතාවය තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා මගපල් ලබන්නට සුදුසු පුද්ගලයෙක්. ඔව්. එතකොට අරියතුන් වහන්සේ දැන් අර වචන පද නැතුව අපිට මේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය මනාවට තමන් දැන දැකගත්තා නම් එතනදී ඒ තමන්ට එන සිතුවිලි ඔබ යම් ආකාරයකට ධර්මයේ තේරුම් ගත්ත සුතවත් පුද්ගලයෙක් වුණා. ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වුණොත් මේ සමුදය නිරෝධයේ යථාර්ථයක් වෙනවා. ඒ අනුව සෝතාපන්න ඵලයටත් සකදාගාමි අනාගාමි ඵලයටත් අනාගත ඵලයටත් පත් වෙන්න පුළුවන්. ඒ වගේම අරියතුන් වහන්සේ මේ දැන් බුද්ධකේ අවුරුදු 1800ක් මේ දහම වැරදිලා තිබුණා, යටපත් වෙලා තිබුණා. එතකොට ඒ කාලයේදීත් මඟඵලලාභින් හිටියද? හිටියා. බුදුහාමුදුරන්ගේ කාලේ බොහෝ දෙනෙක් ජාති සෝතාපන්න වෙලා නැවත නැවත ඔය කාලේ ඉපදුණා. දැන් මලියදේව මහරහතුන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සෝතාපන්න වෙලා ජාති සෝතාපන්න හැටියට නැවත ඉපදුණා. හැබැයි මලියදේව මහරහතුන් වහන්සේ කොයිම අවස්ථාවකවත් මේ බුද්ධ ශක්තියට අනුගත වීම ගැන කතාවක් කරලා නැහැ, කියලා නැහැ. මොකද එයා ජාති සෝතාපන්න නිසා. ඒ වගේම මේ චක්ක සූත්‍රයේ දේශනා කළා. ඒ අනුව මලියදේව මහරහතුන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා. අභිඥාලාභී අරහතුන් වහන්සේ නමක් සංදේශනාව දේශනා කළේ නැහැ. දේශනා කළා නම් ඔය කාලේ තියෙන බෞද්ධ සාහිත්‍යයේ මේ සංදේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති විග්‍රහ කරන්න ඕනේ. එහෙම කරේ නැහැ. ඒක නිසා ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඒවා දේශනා කළේ නැති නිසා මේ බුද්ධ ශාසනය නැවත මල්පල ගැන්වුනේ නැහැ. ඒකයි වුණේ. යම් ආකාරයකට පොඩි මේව එකක් වුණා මලියදේව මහරහතුන් වහන්සේ නිසා, ඒ අභිඥාලාභී මහරහතුන් වහන්සේ කෙනෙක් නිසා. ඒකයි වුණේ. එච්චරයි. නමුත් මේ අටධර්ම නිරුක්ත සහිතව සන්දේශනාව දෝතාවය තිපඩු වටේ චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ නැවත බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට ඒ ආකාරයටම විග්‍රහ කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. අරියතුන් වහන්සේ ඒ වගේම මේ දහම මේ බුද්ධ නිර්මල බුද්ධ දහම යටපත් වීමත් මේ එකක් ධර්මතාවයක්. ඔය මේ ස්ථානේ යටපත් වෙන්නේත් මේ වැහිලා යන්නේත් ඒ ධර්මතාවය නිසා. එකක් ධර්මතාවයක්. දැන් මලියදේව මහරහතුන් වහන්සේ අරහත් වුණාට ඒ කාලේ බොහෝ පිරිසක් හිටියේ නැහැ මගපල් ලබන්නට තරම් පුබ්බේත කතුමුඤ්ඤතා ශක්තිය ලැබූ, මේ ධර්මයේ තේරුම් ගන්නට තරම්, මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් තේරුම් ගන්නට තරම්
ඥානයක් ප්‍රඥාවක් තියෙන මිනිසු අර පින මෝරපු මිනිසු සිටින. දැන් මේ අවස්ථාව වෙනකොට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් එදාට වඩා බොහෝ පිරිසක් ඉන්න. අර බුදුහාමුදුරන්ගේ කාලේ ඊට වැඩිය ලක්ෂවාරයක් හිටියා. දැන් අද වෙනකොට මේ ධර්මය යථාපරිදි තේරුම් ගන්න පුළුවන් විශාල පිරිසක් මේ රටේ ලෝක හැමතැනමත් ඉන්නවා. ඉතින් ඒ අනුව මේක තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නා පිරිසක් ඒ අය තේරුම් ගනි මග අනුගමනය කරයි. අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කළොත් අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියත් පරිතෝගෝෂි පත්‍යයෙන් ලැබී බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒ අයට මගඵල අනිවාර්යෙන් ලැබෙනවා. අරතුන්දන්ත ප්‍රශ්නයක් තියෙන මේ යම් කෙනෙකුට මේ සූත්‍රයක් ඇසුරු කරගෙන තමන්ගේ මේ නිවන් මාර්ගය ධම්මන්දම පටිපදා හැම සූත්‍රයකම තියෙන දෝතාවේ සහ මේ නිවන් මඟ විග්‍රහ කළා. ඒ කියන්නේ එක්කෙනෙකුට සමානෙන් ගෝචර වෙන යම් සූත්‍රයක් තියෙනව නේද මේ? එහෙම ඒ ගෝත්‍ර සූත්‍රයක් කියන්නේ මේ තියෙන්නේ ඔක්කොම සමුදය නිරෝධය අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මන් තේරුම් ගත්තාම මේ සූත්‍රයේ ඒක තියෙනවා. හැම සූත්‍රයකම පංචස්කන්ධසෝ උපපරික්කති ධාතුසෝ උපපරික්කති පටිච්චසමුප්පාදසෝ උපපරික්කති ආයතනසෝ උපපරික්කති ඔයකෙන් එකක් හැම සූත්‍රයකම තියෙනවා. ඒ අනුව මඟපල් ලබන්න සුදුසුදු ආත්මය ඔය හැම සූත්‍රයකම තියෙනවා. බුද්ධ දේශනා. හැබැයි ඔය වෛතුල්‍යවාදී ත්‍රිපිටකයේ තියෙන ඒවා ඔය මොකක්වත් නැහැ. ආරියතුන් වහන්සේ දැන් මට ද්වේෂයක් ඇති වෙන අවස්ථාවල එකපාරට මෙත්තානුස්සති මේ වඩන්න බැයි නම් මම අර අනිච්ච දුක්ඛ අනාත්ම ඒ කියන්නේ මම දැන් ඒකේ මොකද්ද මේ උනේ කියන එක ඔව් ඒක එහෙම කරා එහෙම කරනවා නම් ඒකත් නිච්චසේ ගන්න නැත්නම් ඒක අර විපස්සනා පුබ්බංගම සමතේ බවට පත් වෙනවා. ඊට පස්සේ මට අර මෙත්තානුස්සති වඩන්න පුළුවන් අර අනිච්ච දුක්ඛ අනාත්ම බව ඒක මෙනේ කරාම මේ ඉබේම මෙත්තානුස්සති වැඩෙනවා. එතකොට එතෙම් ගැටලුවක් ඇති වෙන්නේ නෑ. ගැටලුවක් ඇති වෙන්නේ නෑ. ඊට පස්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ අධිෂ්ඨාන කරනවා.